జీవమాన యేసు స్వాంసేగే మీరిమాత్ నామేన్ మే మీరిమాత్ ఉదాసన వ సమత మగిన్ శుభ పెతుం అపి ఉన్వహసగే వాచమెన్ కొటసా మెనే కరాన్నట యానవా దుయే పుతే ఒబే సిత ఒబే దేసమాన్ శ్రావదానే ఉనందువెన్ స్వామిన్ వాహసగే వాచనేట యోము కరాన్న స్వామిన్ వాహసగు ఉతుం వాచనే కారణ కొటగెన ඔබ සැමට උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා ආමෙන් අපි බලන්නට යනවා ගීතාවලිය නමවන පරිච්ඡේදයේ දාවිනි පදය ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්න වූය මක් නිසාද ස්වාමිනී ඔබ සොයන්නන් ඔබ අත් නැහැරිය සේක මගේ සෙනේවන්ත දුවේ පුතේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ නාමය දන්න උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන බව හාලෙලූයා ඔබ මා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන දරුවා හාලෙලූයා අපි උන්වහන්සේගේ දරුවා අපි උන්වහන්සේව විශ්වාස කරන අපේ මුළු සිතින් අපි උන්වහන්සේව විශ්වාස කරන්නට අවශ්‍යයි. හාලෙලූයා. අපි ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටින විට අපි ජීවිත දෙවියන් වහන්සේ දවසින් දවස පරිවර්තනය කරනවා. හාලෙලූයා. අපේ විශ්වාසය අපි දෙවියන් වහන්සේ කෙරෙහි තබන්නට අවශ්‍යයි. මේ ලෝකේ විවිධාකාර නොයෙකුත් ප්‍රශ්න අපේ ජීවිතවලට පැමිණෙනවා. යේසුස් වහන්සේ කිව්වා ලෝකෙ නුඹලාට පීඩා තිබෙනවා. එනම් අනිවාර්යයෙන්ම පීඩාවල් එනවා. අපි ජීවත් වෙන්නේ ශාපයකට ලක් වූ පොළොවක. යේසුස් වහන්සේ ඒ ආශිර්වාදය අපිට නිදහස් කරලා තිබෙනවා. අපි ආශිර්වාදය අත්පත් කරගන්න අවශ්‍යයි. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද නිදහස් කරලා තියෙනවා, ලබා දීලා තිබෙනවා. අපි ජීවිතවලට අපි ඒ ලබා ගන්න අවශ්‍යයි. ඇදී මගේ සෙනෙවන්ත දරුවනි, ඇදහිල්ල නොමැතිව ක්‍රිස්තුස් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ කියලා හෙබ්‍රෝ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපිට පාවුල්තුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේව අපි තදින් විශ්වාස කරන විට අපේ ජීවිත දෙවියන් වහන්සේ පරිවර්තනය කරනවා. මොන ප්‍රශ්නි මොන බාධාව ආවත් මොන අරගලය ජීවිතේ පැමිණියත් අපේ විශ්වාසය අපි දෙවියන් වහන්සේ කෙරෙහි තබන්න අවශ්‍යයි. අද බොහෝ ජීවිත අද බොහෝ මිනිස්යන් මේ ස්ථානයට එනව අඩුයි. අද බොහෝ අය ගොඩක් අය ප්‍රශ්න එද්දි කරදර එද්දි බාධාවල් එද්දි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. දෙවියන් වහන්සේව දාල යනවා. යන්න පුළුවන් උපරිම දුර ඒ ජීවිත ගමන් කරනවා. ඔවුන්ම දන්නේ නැහැ ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා සභාවට යන්න හිතෙන්නේ නැහැ, යාඥා කරන්න හිතෙන්නේ නැහැ, දේව වචනය කියවන්න මෙනෙහි කරන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් දුර මේ ජීවිත ගමන් කරගෙන ගිහිල්ලා ඒ ජීවිතවත් දන්නේ නැහැ. මගේ ශ්‍රේණිවන්ත දරුවනි, ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම්, හාලෙලූයා, දෙවියන් වහන්සේ අපිව කවදාවත් අත්හරින්නේ නැහැ. හාලෙලූයා. මොන ප්‍රශ්න මොන පීඩාව ආවත් මොන බාධාව ආවත් බණු නමයට වෙන එක ඉවසන්න අවශ්‍යයි. ඉවසන්න අවශ්‍යයි. ඉවසගෙන 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 දෙවියන් වහන්සේ දෙස බලා සිටින විට පළවෙනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියන ප්‍රකාරයට සුදුසු කාලේ දෙවියන් වහන්සේ බෝලව උසස් කරන්න යනවා. හාලෙලූයා. සුදුසු කාලේ දෙවියන් වහන්සේ කෙරෙහිම ඔබ විශ්වාස කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ ඔබ අත්හරින්නට යන්නේ නැහැ. හාලෙලූයා. මිනිස්සු ඔබ අත්හරි ඔබ වටා ඉන්න අය ඔබ අත්හරි ඔබට ආදරය කරන අය ඔබට ප්‍රේම කරන අය ඔබ අත්හරි ඔබේ ළඟින් ඉන්නවා කිව්වා ඔබ අත්හැරලා යයි. කිසි දෙයකට බෑ ඔබ ගලවන්න. ඔබ ගලවන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. උන්වහන්සේ කියනවා මා විශ්වාස කරන්න කියලා. හාලෙලූයා. දෙවියන් වහන්සේ විශ්වාස කරපු මිනිස්සු දෙවියන් වහන්සේ කවදාවත් අත්හැරියේ නැහැ. හාලෙලූයා.
ස්වාමීන් වහන්සේ මිනිස්යන්ව දරාගෙන රැගෙන කියා ඒ මිනිස්යන්ට ජය දුන්නා. හල්ලෙලුයා බයිබලේ කාලේ අපි දකිනවා පරණ යෝසුම ස්වාමීන් වහන්සේගේ දරුවෝ සිටියා. ස්වාමීන් වහන්සේගේ ඒ ඊශ්‍රායල් මිනිස්යන් දෙවියන් වහන්සේ විරුද්ධව කැරලි ගැසුවා, අකීකරුකම් කළා. උන්වහන්සේ ගැස්සමුවේ තිබෙන නපුරුව තිබුණ දේ කළා. නමුත් ඔවුන්ගේ පාපය ඔවුන් හඳුනගෙන දෙවියන් වහන්සේ වෙත පැමිණ යටහත් වෙලා ඔවුන්ගේ පාපය ඔවුන් ඒත්තු ගත්තට පස්සුව දෙවියන් වහන්සේගේ බෝර ඔවුන් කෙරෙහි හැරුණා. ස්වාමීන් වහන්සේ ඔවුන් දෙස බැලුවා. ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළා. ඔවුන් නිදහස් වුණා. හාලෙලුයා. මගේ ශ්‍රේණිවද දුවේ පුතේ මේ උදෑසන මම ඔබට කියන්නට කැමතියි. ඔබ විශ්වාස කරන්නේ කුමක්ද ඔබගේ ජීවිතේ? ඔබගේ විශ්වාසය, ඔබගේ ඇදහිල්ල, ඔබගේ බලාපොරොත්තු ඔබ තබා තිබෙන්නේ මේ පොළොවේ දෙයකටද? මිනිස්සුන් තුළද? වස්තුවටද? සල්ලි වලටද? මොහොතක් ඔබ සිතන්න, ඔබ කල්පනා කරන්න. අද ඔබගේ ජීවිතේ ඔබ පරාජය වෙලා ඉන්නව නම් ඔබ පරාජය වෙලා ඉන්නේ එම නිසායි. ලෝකේ විශ්වාස කරලා මිනිස්සු කෙරෙහි විශ්වාස කරලා ඇති, ලෝකේ විශ්වාස කරලා ඇති, මුදල් ඔබ විශ්වාස කරලා ඇති, ලෝකේ තිබෙන කුමක් හෝ වේවා ඔබ විශ්වාස කරා නම් ඔබ පරාජය වෙනවා. මන්ද අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරොත් තමයි අපිට ජය ගන්න පුළුවන්. හාලෙලූයා. එයයි සත්‍යතාවය. අපි 99ට වැටිලා හිටියත් දෙවියන් වහන්සේ ඔබ මොරගසන්න ඔබ කියන්න උන්වහන්සේට ඔබගේ පාපය ඔබ අත්හරින්න උන්වහන්සේට කියන්න මේ උදෑසන ස්වාමිනී මම පව්කාරේ, මගේ පාපය මං ඒත්තු ගන්නවා ස්වාමිනී. ඔබ අවංක වෙන්න උන්වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න වතනොමේ ඔබගේ සිටි රාගෙන දෙවියන් වහන්සේගෙන මං වෙතට පැමිණෙන්නේ. හාලෙලූයා. අද පොඩි ජීවිත බොහෝ මිනිස්සු දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන කාලයක් යාඥා වඩුයි. දේව අභිමුඛයට යන්නේ නැහැ බොහෝ මිනිස්සු. බෙදීන වෙලා, දුකල වෙලා, සරණක් නැ පිටක් නැ මගේ දරුවනි, දුවේ පුතේ, දිව්‍යන් වහන්සේ උතර ලඟ වෙන්න. ඔබ උන්වහන්සේ විශ්වාස කරන්න. ඔබට විරුද්ධව එන කුමන ප්‍රශ්නයක් හෝ වේවා ඔබ දිව්‍යන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට ඒ සියල්ල පරාජය වෙන්නට යනවා. හලෙලූයා. ඔබ ඉදිරියේ සියල්ල පරාජය වෙන්නට යනවා. ඔබගේ මගේ දිව්‍යන් වහන්සේ අපේ පක්ෂයේ සිටිනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ අපේ පක්ෂයේ සිටින සේක්නව අපි විරුද්ධවන්නේ කවුද? දෙවියන් වහන්සේ ඔබගේ පක්ෂයට එන්න අවශ්‍ය නම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරි අවංක වෙන්න, ඔබ යටහත් වෙන්න. අද මිනිස්යන්ගේ සිතේ එකක් පිටස්තරින් තවත් එකක්. අද මිනිස්යන්ගේ දෙබිඩි සිත නිසා බොහෝ මිනිස්සු වැටිලා ඉන්නවා. මගේ දුවේ පුතේ, මං ආදරෙන් ඔබට කියනවා අවංක වෙන්න. අපි අවංකව ගමන් කරන්න ඕනේ. අපි අවංක සිතින් දෙවියන් වහන්සේ සුව වෙන කල, මුළු සිතින් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කල, ස්වාමීන් වහන්සේගේ කැළවීම උන්වහන්සේ අපිට ලබා දෙනවා. හාලෙලූයා. ප්‍රශ්න එනවා, පීඩාවල් එනවා, මූදි රැල්ල වගේ ප්‍රශ්න. ඒක නවතින්නට යන්නේ නැහැ. මේ පොළොවේ අපි ජීවත් වෙන තුරු ප්‍රශ්න, පීඩා, බාධා කරගල අපි ජීවිතවලට පැමිණෙනවා. නමුත් ඒ නොවේ අවසානේ. අවසානේ අපි ජයග්‍රාහකයෝ. හාලෙලූයා. අපි ජය ගන්න ඔය සියල්ලේ අපි අතිශ්‍රේ ජයග්‍රාහකයෝ වෙමු. පාවුල්තුමා කියනවා, එනම් අප දෙවියන් වහන්සේගේ විශ්වාස කරමු. බලෝකයේ දෙස විශ්වාස කරනවා නම්, මිනිස්සු තුලබ විශ්වාසව තබා සිටියා නම්, මුදල් දෙස කුමන හෝ දෙයක් වේවා මගේ දරුවනි, දිව්‍යන් වාසයේදී පසු දැවෙන්න. ඒ සියල්ලෙන් වෙන්නේ ඔබ පරාජය වෙන එක පමණයි. ඔබ දිව්‍යන් වාසයේ විශ්වාස කරන මේ උදැස්ස ස්වාමින් වහන්සේ ඔබ නිදහස් කරන සේක්වා. ඒ මනුෂ්‍යයා දිව්‍යන් වාසයේ සෙව්වා. දාවිත්තුමා කියනවා, ස්වාමිනි, මිනිස්සු ඔබ සොයනවා, ඔබ සොයන මිනිස්සයා ඔබ කවදාවත් අත්හැරියේ නැහැ කියලා. හල්ලෙලූයා. උන්වහන්සේ අත්හරින්නට යන්නේ නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම ඔබ අත්හැරලා යයි, හැම කෙනෙක්ම ඔබ තනි කරලා හිටලා යයි. නමුත් ජේසුස්වත් එක්ක ඉන්නවා. උන්වහන්සේ කිව්වා, මම ලෝකාන්තිමේ දක්වා මගේ දරුවෝ නිරුඹලත් එක්ක ඉන්නවා කියලා. හල්ලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබගේ දෙබිඩි සිත ඉවත් කරගෙන, ඔබගේ පව්වලට කමාව අරගෙන, දෙවියන් වහන්සේට අවංක වෙලා ඔබ දෙවියන් වහන්සේගේ මොනුස්සයන් පටන් ගන්න. දෙවියන් වහන්සේගේ ජීවිතය වෙනස් කරා ඔබ ජය ගනි. ජීව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරන්න. ඔබගේ වාතාවරණ ඔබ වටා කුමක් සිදු වුවත් ඔබ දෙවියන් වහන්සේ කෙරෙහිම විශ්වාස කරගෙන ඉන්න. ඔබ අවසානයේදී විශාල ජයක් ඔබ ලබන්නට යනවා. ස්වාමීන් වහන්සේගේ උතුම් වචනය කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. අපි ආඥා කරමු. මගේ ශුද්ධ වූ දෙවි පියාණන් වහන්සේ,
මේ අලංකාරවත් දැස්සෙන් ඔබගේ දරුවන්ට ඔබගේ වචනෙන් ඔබ කතා කරපු නිසා ස්තුති. ඔබගේ දරුවන්ගේ හදවත් විවර කරමින් ස්වාමිනි ඔබගේ උතුම් වචනය ඔවුන්ගේ සිත් තුළට කිතා බැස්ස ඔවුන්ගේ ජීවිත වෙනස් කරමින් ස්වාමිනි දරුවන්ට ආශිර්වාද කළ මැනව ඔබගේ දාසයන් මා ඇතුළුව මේ වචනේ ඇසුවා වූ සෑම දරුවෙක්ටම ආශිර්වාද කරන්න ජීවමාන යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් යාඥා කරනවා ප්‍රාර්ථනා කරමි. ආමෙන්. මම පාස්ටර් යොහාන් ඩයස් ඔබ සමග යේසුස් පිටයි.